අයිවන් සූදෑසනක් ඔබට ලෝකයේ ලස්සන තැනක් කරන්න ඕන නම් එහෙම නැත්නම් ඔබට ලෝකයේ යහපත් තැනක් කරන්න ඕන නම් ඔබ මුලින්ම ඔබ ගැන හිතලා වෙනසක් කරන්න. එතකොට මේ ලෝකය යහපත් තැනක් බවට පත් කරන්නට ඔබටත් මටත් හැකියාව ලැබෙයි. අපි ගැන හිතුවොත් මුලින්ම අපි වෙනස් වෙන්න ඕන කියලා හිතුවොත් අපි පරිස්සම් වුණොත් අපි ලෝකයට මේ දේවල් බෙදා නොදුන්නොත් නරක විදිහට කොවිඩ් පැතිරෙන එක වළක්ව ගන්න හැකියාව ලැබෙයි. අර විදිහට තමන් ලෝකේ වෙනස් විදිහට දකින්න ඕන නම් තමන්ම වෙනස් වෙන්න කියලා කියන්නේ මයිකල් ජැක්සන්. සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක්. නිරෝගී වේවා. නිරෝගී වේවා. දිනුෂ ගුඩා ගොඩත් එක්ක අපි සූදානම් ආරම්භ කරන්න අදත් පත්තරමෙන්තුව. දිනුෂ ලෝකේ වහල්භාවය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය අද. දැන් උදේ පාන්දර ඇවිල්ලා දිනුෂත් මමත් අපේ ඉන්දිකත් එක්ක මේ පත්‍රේ තෝරන වැඩ කටයුතු කරනකොට ඉන්දික ඉඳගෙන මේ අපේ දවස තමයි නේද මම ඉන්දිකත් එක්ක ඇහුවා මේ ඇයි අපේ දවස කියන්නේ කියලා. ඒක දිනුෂරත් හොඳට මේ පිළිබඳව කතා බහ කරන්න පුළුවන් හින්දා මම මේක උදේ පාන්දර ඇදලා ගත්තේ. ඒ කියන්නේ ෆුල් ඩ්‍රෙස් එකක් දාන්න හදලා. ෆුල් ඩ්‍රෙස් එකක් දාන්න ගන්නේ. දැන් ඔව් දැන් ක්‍රිකට් ගැන කතා කරන කාලේනේ. එල්පී එක බලන හින්දා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ ඔක්කොම ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ 48 දී අපිට ඉඳහස හම්බෙනවා කියලා කියනවා. හැබැයි තාමත් අපි සුද්ධ ගැටේ තමයි ඉන්නේ. තාමත් ජීස් දේශීය චින්තනයකට අපිට එන්න හැකියාව ලැබිලා නැහැ. අද දිනවල පත්‍රයේ තියෙනවා අර දේශීය කොවිඩ් ඔසුව වැඩි දියුණු කරන ජනාධිපතිවරයාගේ අවධානය කියලා. හැබැයි තවමත් දේශීය දේවල් පිළිබඳව අපි කතා බහ කරන්න අරගෙන නැහැ. ඇත්තටම අපි වහල්ද? බුද්ධික ඔක ලොකු ප්‍රශ්නයක් සහ ඕන මේ විනාඩි 40ම කතා කරන්න පුළුවන්. ඒත් උත්තරයක් හොයාගන්න බෑ. හැබැයි දැන් මෙහෙම ගනිමු ඔය වහල්භාවයට එරෙහි ජාත්‍යන්තර දිනය තීරණය කරන්නේ වහල්භාවය කියන්නේ වහල්ලුන් තබා ගත්ත මිනිස්සු. එතකොට දැන් බොබ් මාලේ බෆලෝ සෝල්ජර් හාර්ට් ඔෆ් ඇමරිකා මේ කළු සෙබළුන්ට කියනවා. කළු සෙබළුන් උඹලා තමයි ඇමරිකාවේ හදවත. දැන් බොබ් මාලේ රිදී චේන් එකක් රිදී මාලයක් බෙල්ලේ දැම්මා. දැන් අපේ තරුණ පරම්පරාවත් අපිත් දානවා බෙල්ලේ රිදී චේන් එක. ඇයි කියලා දන්නේ නැහැ. හැබැයි බොබ් මාලේ මේ රිදී චේන් එක දාන්න හේතුවක් තියෙනවා. කියන්නේ කළු ඇමරිකානුවන් කළු ඉන්දියානු කියන්නේ කළු ජාතිකයන් ඇමරිකාවට ගෙන්වෙන් පස්සේ ඔවුන් වහල් විදියට කියන්නේ තිරිසන් සත්තු අරගෙන යන වගේ තමයි අරන් ගියේ. කියන්නේ හරක් රංචුවක් නිකමට හිතන්න බෙල්ලේ මේ ලණුවක් දාලා ඇදගෙන යන වගේ තමයි රිදී දංවැලක් කියන්නේ රිදී නෙවෙයි දංවැලක් දාලා මේ මහපාරේ ඇදගෙන ගියේ. මොකද මුම් පලා යාවි කියන බයට ඒ හැම වහලෙක්ගෙම බෙල්ලේ දංවැලක් දාලා ඇදගෙන ගිය. ඒකට විරෝධය පළ කරන්න තමයි බොබ් මාලේ අර රිදී චේන් එක දාගෙන. අපි අය බොබ් මාලේගේ රිදී චේන් එක අරගත්තා. තව දේවල් අරගත්තා. හැබැයි අර දර්ශනය අරගත්තේ නැහැ. තවම අපි වහල්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට වහල් කියන එකට විරුද්ධ පදේ තමයි නිවහල්. නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි. නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි. එවන් අසිරිමත් ජාතිය ජයනුදාරයි. ඔය මේ දේශීය බෙහෙතක් හොයාගත්තොත් ඒක වර්ධනය කරගන්න උත්සාහ ගන්නවා නම් එහෙවු අසිරිමත් ජාතිය ජයනුදාරයි. ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් ද ඇබොලිෂන් ඔෆ් ස්ලේවරි ජාත්‍යන්තර වහල්භාවය අහෝසි කිරීමේ දිනය අද දවසේ යෙදිලා තියෙනවා. 1986 දී තමයි මේ දිනයක් බවට පත් කරන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින්. අද වෙන විට ලෝකයේ ඉන්නවා වහල්ලු විදිහට මිලියන 40.3ක් කියලා උන්මයි මේ ගණනය කිරීම කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මිලියන 24.9ක් නූතන වහල් ශ්‍රමිකයන්, මිලියන 15.4ක් බලහත්කාරී විවාහ, විශේෂයෙන්ම 4ට 1ක් මේ වහල් භාවය ලබනවා කියලා කියන්නේ ළමයි. ඒ පිළිබඳව අපි අද දවසේදී වැඩි වශයෙන් කතා කරන්න ඕන. බාලවයස්කාර විවාහ, පොඩි ළමයින්ට රැකියා ලබා දීම සඳහා පිටරට අරගෙන යන එක, ළමා ශ්‍රමිකයන්, ධීවර සහ කෘෂිකර්ම මේ දෙකටම ශ්‍රමිකයන් විදිහට ළමයින් පාවිච්චි කිරීම, මේ සියල්ල අද දවසේදී මතක් කරමින් මීට ඉස්සරහදී වහල්භාවය අහෝසි කරන්න කොහොමද කටයුතු කරන්න ඕන කියන එක පිළිබඳව කතා කරන දවසක් බවට අදපත් වෙලා තියෙනවා. මේක කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්ම ඉස්සරහට ගෙනියන්නට ඕන එක. අංක 1. දෙවැනි එක, දිනුෂත් මමත් අර ඉන්දික උදේ අපිත් එක්ක කතා කරපු කාරණාව, වහල් නිවහල් කියලා කියන්නේ අපි සිතින් සහ ගතින් දෙකෙන්ම ක්‍රියාත්මක කර යුතු දෙයක්. කියන්නේ හදවතින් කොහොමද අපි නිවහල් වෙන්නේ, මොළෙන් කොහොමද නිවහල් වෙන්නේ, නිදහස් ජාතියකට යන්නේ කොහොමද කියලත් කටයුතු කරන්නට ඕන. අද දවසේ දී පිළිවෙතව මතක් කරමින් සූදානම් ප්‍රධාන පුවත්පත් වල මුල් පුවත වෙත යොමු වෙන්න. අද මුලින්ම අපි සූදානම් දිනමින පුවත්පතෙන් වැඩසටහන ආරම්භ කරන්න. දිනමින පුවත්පතේ පැහැදිලිව සඳහන් කරනවා කොවිඩ් මල්ලසිරු ආදාහනට එරෙහි පෙත්සම් 12ක්
ප්‍රතික්ෂේප කරයි කියලා කොවිඩ් මල්සිරු ආදාහනට එරෙහි පෙත්සම් 12ක් ප්‍රතික්ෂේප කරයි කොවිඩ් 19 වෛරසය ආසාදන වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මල්සිරු ආදාහන කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන රිචඩ් බදුරුදීන් රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ගොදුගනු ලැබ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තිනවා පෙත්සම්කාර පාර්ශවයේ එම්.ඒ. සුමන්තිරන් සාලිය පීරිස් විරාන් කොරයා නීතිඥවරු දීර්ඝව කරුණු දැක්වුවා කියලත් වැඩි වශයෙන් සඳහන් කරලා තියෙනවා. අද ලංකාදීප පුවත්පතත් ඒක වාර්තා කරන ප්‍රධාන සිරස්සල හැටියට අපි කාලය ඉතුරු කරගන්න නිසා මෞබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්සලයට යනවා. දවස් දෙකකට පස්සේ මහර බන්ධනාගාරයේ පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන්ගේ යටතටපත් වුණා කියලා ජාතික පුවත්පත බොහොමයක් වාර්තා කරනවා. මෞබිම් පුවත්පත ප්‍රධාන සිරස්සලේ හැටියට වාර්තා කරන්නේ මහර හිරගෙදර මානසික රෝගීන්ට දෙන පෙති 21,000ක්. මොකටද මේ ගිනාවේ? ඇයි මෙච්චර කියලා ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍යවරයෙකු ගැන CID පරීක්ෂණ අරඹයි මත්කුඩු හිඟයට ආදේශකයක් ලෙස භාවිත කරන බවට සැකයක් තියෙනවා. මේ ඖෂධ හල එහෙම නැත්නම් ඖෂධ ගබඩාවට පහර දීලා ඒක අත්පත් කරගත්තයින් පස්සේ ඉතාමත්ම රෞද්‍ර විදියට මේ සැකකරුවන් සිරකරුවන් හැසිරෙන පටන් ගත්ත කියලා වාර්තා වෙනවා. කැරල්ල උත්සන්න වූයේ රැඳවියන් පිතිගිලිපු නිසා දැයිසයයි චාමර අමරසූරි කීර්ති මින්ඩිස් වාර්තා කර සිටිනවා. හැබැයි ජාතික පොත්පත් ඇතැම් මේව සඳහන් කර තිබුණා. ඒ කියන්නේ අරුණ පොත්පත එහෙම කියලා තිබුණේ බන්ධනාගාර බලධාරීන් කියන්නේ මේ අවුරුද්දටම ඕන දේවල් එකපාරට ගෙන්නගෙන තියෙනවා 21,000 කියලා කියන්නේ එකයි. හැබැයි 21,000 කියලා කිව්වට ඇත්තටම තියෙන්නේ 9,000යි කියලා කොහොමුණත් CIDA මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. දිවයින පුවත්පතත් ඔවුන්ගේ මුල් පුවතට වාර්තා කරලා තියෙන්නේ කැරල්ලට පෙර මානසික රෝගීන්ට දෙන පෙති 21,000ක් මහරට කියලා. මහර බන්ධනාගාරයේ කැල්ලිකාර තත්ත්වය ඇතිවීමට පෙර මානසික රෝගීන්ට පමණක් ලබා දෙන ඖෂධ පෙති 21,000ක් පමණ තොගයක් ඇනුම් කර ගෙන්වා එම බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාවේ ගබඩා කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා කියලා කියනවා. 21,000 ඔඩ කරලා තිබුණට ඇත්තටම 21,000ක් තිබුණද නැද්ද කියන එක ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. පරීක්ෂණවලදී ඒ පිළිබඳ වෙලිවේ අපි සුදන වෙනවා. අද දවසේදීත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාව සම්බන්ධ කරගන්න එහෙම පුළුවන් කමක් තිබුණොත් අපිට පුළුවන් කොහොමද අද වෙනුවට තත්ත්වය සහ විමර්ශන කටයුතු වල තොරතුරු කොහොමද කියලා දැන කියාගන්න අපි උත්සාහ කරන එතුමාව සම්බන්ධ කරගන්න. තත්ත්වය පාලනය කිරීමට STF බන්ධනාගාරය ඇතුළත රැඳවියන් කලහකාරී වුණේ මෙම පෙති බීලා පුළුල් පරීක්ෂණයක් කරන බේ මියගී ගණන 11,106කට තුවාල දිවයින පුවත්පතයි එලෙස වාර්තා කරන්නේ. අත්සංකල්ල ගිවිසුම් අත්සංකල්ල තියෙන ව්‍යාපෘති හිටිගමන් නතර කරයින් පස්සේ ඒකේ පාඩුව විඳින්න වෙන්නේ රටට. යහපාලන තීන්දුවක් මත ග්‍රෑන්ඩ් හයිට් ව්‍යාපෘතිය අත්හිටුවීමේ පාඩුව ₹3,180,000යි. අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ නයන තරංග ගමගේ වාර්තා කරන්නේ ග්‍රෑන්ඩ් හයිට් ව්‍යාපෘතිය පසුගිය කාලයේදී හිටිගමන්ම හේතුව දැක්වීමකින් තොරව නතර කිරීම නිසා 2015 බලයට පත් වූ යහපාලන ආණ්ඩුවමගින් සාධාරණ හේතුවකින් තොරව අත්හිටුවීම නිසා ඒ අත්හිටුවීම හේතුවෙන් අදාළ ඉදිකිරීම් සමාගමවලට ₹1,08 billion වන්දි මුදලක් ගෙවීමට රජයට සිදුව තිබෙනවා. සිංගප්පූරුවේ වගේම ශ්‍රී ලංකාවේ වාණිජ මහාධිකරණවලින් මෙම වන්දියට අදාළ නියෝග ලබා දීලා තිබෙනවා. 2016 වර්ෂයේදී ₹30 billion පමණ වියදම් කළ අවසන් කිරීමට නිමිති වෙච්ච ඒ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් ඇස්සමීන්තු ගත කර ඇති නව මුදල ₹60 billion. ඒ කියන්නේ 2016 ඉවර කරානම් ₹30 billion ඉවර කරගන්න තිබුණා. දැන් ඩබල් වෙලා තියෙනවා, දෙගුණ වෙලා තියෙනවා. ඒ අනුව අදාළ ව්‍යාපෘති හේතුවෙන් රජයට ₹31.8 billion පාඩුවක් සිදු ඇතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහත්මයා සඳහන් කරන බව හිටපු අගවිනිසුරුවරයෙක් වෙන අශෝක දිසිල මහත්මයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක සාමාජිකයෝ තමයි මේ තීරණය එමෙන්න මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. අද පුවත්පතේ මුල් පුවතට යන්න සූදානම්. අද පුවත්පත සඳහන් කරලා තියෙන වෙනම කාරණාවක් නැගෙනහිරට සුලිසුලන් අවදානමක් කියලා තමයි අද පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් බදාදා දවසේදී අද පුවත්පත කොළ පහටින් එන්නේ සබා බදාදා කියලා තමයි අද පුවත්පත සඳහන් කරන්නේ. නිතරම පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා තමයි අද පුවත්පත බදාදා දවසේදී ඔබ වෙත ගෙන එන්නේ. නැගෙනහිරට සුලිසුලන් අවදානමක්. ගිනිකොන දිග බෙංගාල බොක්කේ පවතින පීඩන අවපාතයේ සුළුකුණාටුවක් දක්වා වර්ධනය වී අද හවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙල්ලට පැමිණීමේ හැකියාවක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නැගෙනහිර පළාතේ සීලුම පාසල් දින 3ක් වැසේ නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වල නොයදෙන ලෙසත් දන්වයි ඉන්දික හේවා විතරණයි අද පුවත්පතට මෙම වාර්තාව ගෙනෙන්නේ. ඔව්, එතකොට අපි ඊළඟට සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත්වලට ප්‍රධාන පුවත් අමතරව සෙසු පුවත් මොනවද කියලා අවධානය යොමු කරන්න. මෞබිම් පුවත්පත වාර්තා කරන දියුලපිටියෙන් දෙමසකට පසු ආසාදිතයන් 35ක් හමුවේ කියලා. මාස දෙකකට පස්සේ තමයි දියුලපිටියෙන් ආසාදිතයන් 35ක් හමු වෙන්නේ. මහනුවරින් පළමු මරණය වාර්තාවේ
නිවාසවල රෝහල්වල මිය යන අයට PCR නැහැ. මේත් එක්කම අපිට කියන්න පුළුවන් බුද්ධික මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වාර්තා කරන අන්දමට අද දවසේදී කියන උන් ඊයේ මධ්‍යම රාත්‍රියේ 12ට කියන අද මධ්‍යම රාත්‍රියේ 12යි 12ට යාවත් කාලින කරනවා. යනු 24532ක් කොවිඩ් ආසාදිතයන් ලංකාවෙන් වාර්තා වෙනවා. 6593යි ඇත්තටම රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ඉන්නේ. 17815ක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. මරණ 122ක් වාර්තා වෙනවා කියලා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියනවා. අද පුවත්පත් ඔකත් එක්කම ලෝකයේ තත්ත්වය සඳහන් කරලා තිනවා මිලියන 61යි 375000යි ඒ කියන්නේ 6 කෝටි 13 ලක්ෂ 75000ක් ආසාදිතයන් වාර්තා වෙද්දී මරණ මිලියන 1.4 මිලියන් ඒ කියන්නේ ලක්ෂ 14ක් සඳහන් වෙනවා මරණ පූර්ණ සුවය ලැබූ අය 42 මිලියන් එහෙම නැත්නම් කෝටි 4යි ලක්ෂ 24යි කියලා සඳහන් කරනවා. ඔව්. එතකොට මහනුවරින් පළවෙනි මරණයේ වාර්තාවේ කියලා මේ සඳහන් කර සිටින්නේ ඒ කියන්නේ මරණ 22 122කින් පළවෙනි මරණයේ මහනුවරින් වාර්තා වෙනවා කියලා. නිවාසවල රෝහල්වල මිය යනට PCR නැහැ කියලා කොළඹ මහ රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරනවා. ඒ කියන්නේ ගෙවල්වල මිය ගියා කියලා හැමදෙනාගේම මරණ PCR පරීක්ෂණ කරන්නේ නැහැ මృతදේහ පිළිබඳව. කොළඹ නගරයේ සහ විශේෂයෙන්ම ආසාදිතයන් ඒ කියන්නේ ආසාදිතයන් හමු වෙච්ච අර ෆස්ට් කොන්ටැක්ටර්ස්ලා කියලා කියන්නේ පළමු පෙළ ආශ්‍රිතයන් ඉන්න අයට විතරයි මේ PCR පරීක්ෂණ කරන්න කියලා සඳහන් කරනවා කොළඹ මහ රෝහලේ වෛද්‍යවරුන්. බාහිරකරුවන් ඉදිරිපත් නොවන ආසාදිතයන්ගේ සිරුරු රජයේ වියදමින් ආදාහනයට කියලත් මොබින් පුවත්පත වාර්තා කරනවා. දිවයින පුවත්පතේ මුල් පුවතක් මුල් පිටුවේ තියෙන පුවතක් වෙතින් සුදානම් මහනුවර අම්පාර කොරෝනා ඉහළට කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. මුළු රටම ආසාදිත කලාපයක්. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා තමයි මෙලෙස ප්‍රකාශ කරන්නේ. මතුගම සහකාර පොලිස් අධිකාරියට සහ වැලිපැන පොලිසිය 28කට කොරෝනා අටලුගමට කොළඹටත් වඩා අවදානමක් වෛද්‍ය සංගමයයි මෙලෙස සඳහන් කරන්නේ. සමන් ගමගේ කළුතර විජේසිරි විද්‍යාසේකර තමයි වාර්තාව දිවෙන්ට ගෙනියන්නේ. ගෙනෙන්නේ අපි සූදානම් අජිත් රෝහණ මහත්මයාව සම්බන්ධ කරගන්න නියෝජ්‍ය පොලිස්පතිතුමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ වගේම තමයි අද දවසේදී අපේ තොරතුරු කොහොමද කියලා හොයාගන්නට එතුමගෙන් හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාවයි අපි සම්බන්ධ කරගන්නට උත්සාහ ගන්නේ. කාරණා දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න. එකක් තමයි COVID-19 වසංගතයේ පැතිරීම පිළිබඳව, ඒ වගේම මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව. මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව සොයා බලන පංච පුද්ගල කමිටුවක් පත් කළා. ඒකේ සමාජිකෙක් විදිහට අජිත් රෝහණ මහත්මයා හිටියා. හැබැයි ඊපස්සේ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරන නිසා තමන්ට ඒ කටයුතු දෙකම කරන්න බෑ කියලා එතුමා ඉවත් වෙච්ච බවත් මාධ්‍ය වාර්තා කර සිටියා. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක්. අපිත් එක්ක සම්බන්ධ වෙනවා නීතිඥ අජිත් රෝහණ මහත්මයා. මම කැමතියි දැනගන්න අද වෙන විට කොහොමද තත්ත්වය කියලා මහර බන්ධනාගාර තත්ත්වය. නවර ඔබ මං හිතන්නේ කතා කරා මගේ මේ ඉවත් වීම ගැනත් ඇත්තටම මේ අධිකරණ ඇමතිතුමා මං ගැන විශ්වාසයක් තියලා ඒ තනතුරට මාව පත් කරා. නමුත් මේ මාධ්‍ය ප්‍රකාශක හැටියට කටයුතු කරනකොට මම අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සිද්ධියේ මුල ඉඳලා මාධ්‍යට අදහස් ප්‍රකාශ කරා. නිරන්තරයෙන් දවස ගානේ මාධ්‍ය සාකච්ඡා තියෙනවා. ඉතින් ඒක නිසා මම තීරණය කරා මේ ඒ ස්වාධීන කමිටුවේ සමාජිකයෙක් හැටියට සිටීමෙන් අයින් වෙන්න කියලා මේ අධිකරණ ඇමතිතුමාට දැන්නුවා. ඉතින් ඒකයි පිළිබඳ තත්ත්වය. දැනට මහර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊයේ හවසත් එකමක රෝගියෙක් පමණක් ඇතුළත් කරනු ලැබුවා සුළු තුවාල සහිතව. ඒ අනුව දැනට මේ සිද්ධියෙන් තුවාල ලැබපු මුළු සංඛ්‍යාව 108ක්. 108ට රැඳවියන් 106ක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඇතුළත් වෙනවා. ඒ සමගම මියගිය සංඛ්‍යාව 11ක් වෙනවා. මේ 108න් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඉන්නවා. ඒ ඇයගෙන් එක්කෙනෙක් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තියෙනවා. තව එක්කෙනෙක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. රැඳවියන් 106 දෙනාගෙන් 28 දෙනෙක් පමණයි ප්‍රතිකාර ලබන්නේ. එයින් 27 දෙනෙක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. එක්කෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනිත් සියලු දෙනා මේ වන විට ප්‍රතිකාර ලබලා නැවත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ වගේම විශේෂ කාර්ය බලකායේ පොලිසිය අපි අවට ආරක්ෂාව සලසලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
නිලධාරීන් කණ්ඩායමක් පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනය ආරම්භ කරලා තියෙනවා. මේක තමයි දැනට තත්ත්වය. ඔව්. එතකොට නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේ මේ හිටපු රැඳවීම අපි දැක්ක බස් රථවලින් නිරෝධායන මධ්‍යස්ථාන කරා හෝ එහෙම නැත්නම් බැහැර කිරීමක් කරනවා. එතකොට දැන් මහර බන්ධනාගාරයේ කොච්චර විතර පිරිසක් ඉන්නවද කවුද මේ ඉන්නේ සහ ඊළඟට සමාජ මාධ්‍යවලත් ඇතැම් විට දක්වපු අදහසක් තමයි අනිත් බන්ධනාගාරවලින් පිරිස් ගෙන්නලා තියෙනවා මහර බන්ධනාගාරයට. එතකොට මේ අය නැවත ඒ කලින් හිටපු බන්ධනාගාරවලට ගියොත් රෝගේ පැතිරීමේ අවදානමක් තියෙනවා කියලා මොකක්ද ඇතුළත තත්ත්වය සහ කළමනාකරණ ක්‍රමවේදය? නැහැ, ඇත්තටම දැන් අර කොවිඩ් පොසිටිව් කියලා හිටපු 184 දෙනෙක් කොළඹට ගෙනහලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඒ වෙනම ප්‍රදේශයක රඳවලා තියෙන්නේ අනිත් රැඳවියෝ එක්ක සම්බන්ධ වී හැරපු නැති. ඒ කියන්නේ දැන් අධිකරණයෙන් අප ලබා දුන්නට අප ග්‍රාන්ට් කරාට සමහර වෙලාවට ලේකන ඉදිරිපත් කරලා ඒ කටයුතු කරන්න ඕනේ. අන්න එහෙම අප ලබා දීලා හිටපු 78 දෙනෙක් නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා තියෙනවා අඩාලච්චන ඒ නිරෝධායන මධ්‍යස්ථානයකට. ඒ නිරෝධායන මධ්‍යස්ථානයේ දවස් 14 ඉඳලා ඒ අයට නිවසට යන්න හැකියාව ලැබෙනවා. නමුත් දැන් මේ දැනට තවමත් මේ බන්ධනාගාරය තුල අපේ සංඛ්‍යාලේකන අනුව මොකද 2700 ගණනක් හිටියා. නමුත් තාමත් 2400කට ඒ වගේ ආසන සංඛ්‍යාවක් බන්ධනාගාරය තුල සිටිනවා. ඉතින් ඔවුන් සම්බන්ධයෙන් කොටස් වශයෙන් ඉදිරියේදී සෞඛ්‍ය ආරක්ෂිත විධි අනුගමනය කිරීමට නියමිතව තිබෙනවා. ඔව්, බුද්ධික සමාවෙන මේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් පිරිස් මේ ඥාතීන් සහ සම්බන්ධය කියලා හැම දිගින් දිගටම උද්ඝෝෂණ කරන ආකාරයක් අපිට පේනවා. මේ විදිහට කලහකාරී විදිහට හැසිරෙන පිරිස් කියන කාරණාවක් තමයි අප දීපු අයත් එළියට යවල නැහැ. මොකක්ද මේකේ තත්වය නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඔව්, ඒක තමයි. දැන් අපි මේ බන්ධනාගාරයේ තුල පොකුරක් ඇති වුණාට පස්සේ අපදීපු අය එළියට යවන්න ක්‍රමවේදයක් තියෙනවා. මොකද්ද ක්‍රමවේදය? ඔවු නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් රඳවලා තමයි යවන්න ඕනේ. ඉතින් එතකොට ඒ ක්‍රමවේදය තමයි ඔය අනුගමනය කරලා තියෙන්නේ. 78 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනහිල්ලා දැන් අධිකරණයකින් අප දැන් මේ දිනවල අධිකරණවලට ගෙනියන්නේ නැහැ. සමහර වෙලාවට ඒ සඳහා නීතිඥයෝ පෙනී සිටලා මාලාට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ගරු මහේත්තරු ඒ නියෝග ලබා දෙනවා. දැන් එවැනි නියෝග ලබා දුන්නට පස්සේ ඔවුන් නිරෝධායන ක්‍රියාවලියකට ලක් කරලා තමයි නිවෙස් වලට යවන්නේ. අප දීපු පමණින්ම බන්ධනාගාරයේ ඉන්න කෙනෙක් නිවසට යවුවොත් මාලාට ඔහු කොවිඩ් ආසාදිතෙක් නම් ඒ ප්‍රදේශයටම කොවිඩ් බෙදා හරින්න පුළුවන්. ඒක නිසා තමයි මේ තත්ත්වය පාලනය කරන්න සෞඛ්‍ය නිරෝධායන රෙගුලාසියක් අනුව කටයුතු කරන්නේ. ඉතින් අපදීපයත් එළියට යවල නැහැ කියන තත්ත්වය ඉන්නේ එකයි. එහෙමයි 78 දෙනෙක් හිටියා. නමුත් ඒගොල්ලෝ දැනට යවලා තිනවා අඩාලච්චන මධ්‍යස්ථානයේ වෙත. නියෝජ්‍ය පොලිස්පතිතුමනි විශේෂම මුතුමා නීතිඥයෙකුත් නිසා තමයි මට මේ ප්‍රශ්නේ අහන්න හිතෙන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අවිගබඩා විතරයි. ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මේක ඇතුලේ තිබිච්ච කාරණා සියල්ල පිච්චිලා ගිහිල්ලා නැත්තම් දළුවේ අළු වෙලා ගිහිල්ලා කියලා කියනවා. එතකොට ඉස්සරහ නඩු කටයුතු වලදී මේ ලොකු ගැටලුවක් බවට පත් වෙනවා නේද? නැත්නම් මේකේ තව කොපි සෙට් එකක් කොහේ හරි තියෙනවද? දැන් නඩු කටයුතු වලට මේක කිසිම බාධාවක් වෙන්නේ නැහැ. නඩු කටයුතු නෙමෙයි සැකකරුවන්ගේ තොරතුරු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නඩු කටයුතු පිළිබඳ සියලු තොරතුරු තියෙන්නේ අධිකරණයේ පොලිසියේ. ඒකට නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් දැන් මේ සැකකරුවන්ට කොහේ කොහේ නඩු තියෙනවද? දැන් ඒවා ඒගොල්ලන්ගෙන්ම අහලා තමයි දැනගන්න ඕනේ. එතකොට මූලික ලේකනේ අධිකරණ වලින් බලලා දැනගන්න ඕනේ. නමුත් නඩු විභාගයකට අදාළ කටයුතු වලට කිසිම ආකාරයක බලපෑමක් නැහැ. මොකද එම නඩු ගොනු තියෙන්නේ උසාවියේ ලේකනාගාරය. වගේම ඒවට අදාළ තොරතුරු පොත් තියෙන්නේ ඒ පොලිස් ස්ථාන භාරයේ. මේ සැකකරුව අත්අඩංගුවට ගත්ත පොලිස් ස්ථාන භාරයේ. නමුත් අර පරිපාලන වශයෙන් දැන් එක්ස් කියන සැකකරු නඩු කීයකට සම්බන්ධ වෙලා හිටියද? ඔහු අනුරාධපුරයේ උසාවියට ගෙනියන්න ඕනේ. ඔහු කෑගල්ලේ උසාවියට ගෙනියන්න ඕනේ. අලුත් කඩේට ගෙනියන්න ඕනේ. මෙන්න මේ අර සැකකරු සම්බන්ධ තියෙන ඒ තත්ත්වයන් තමයි පරිපාලන ප්‍රශ්න තමයි මේ ලේකනාගාරයත් එක්ක ප්‍රශ්නගත වෙලා තියෙන්නේ. නමුත්
ඔවුන්ට විරුද්ධව තියෙන නඩුවලට අදාළ ලේඛන නම් විනාශ වෙලා නැහැ. ඒක ප්ලෑන් කරලා කරා නම් මොකද කරගන්න හම් වෙන්නේ නැහැ. කාරණා දෙකක් තියෙන බුද්ධික සමාවෙන දැනගන්න එකක් තමයි දැන් මේ මියගිය පුද්ගලයන් 11 වෙනා හඳුනාගෙන තියෙනවද නියෝජ්‍ය පොලිස් ප්‍රතිමුණ ලේඛනවල ගැටලුවක් තියෙන නිසා. දැන් ඔවුන් සම්බන්ධ PCR පරීක්ෂණ සිදු කරලා තියෙනවා. ඒ වෙලාව මම හිතන්නේ රිසල්ට්ස් අද එන්න ප්‍රතිඵල එන්න නියමිතයි. ඊට පස්සේ ඒ දැන් ඒ ඒ ඥාතීන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න නියමිතව තියෙනවා අද දිනේදී. ඒක තමයි දැන්ට තියෙන සත්‍යය. දැන් ලංකාවේ කොරෝනාද ගැනත් අහන්න ඕනේ. මේ දැන් කාලය නිසා අපිට ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි විශේෂම නියෝජ්‍ය පොලිස් ප්‍රතිමනේ කුඩු ධර්මයේ අබුඩාබියෙන් අල්ලයි කියලා අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. එතකොට ඉන්ටර්පෝල් එකෙන් ජාත්‍යන්තර පොලිසිය මගින් තමයි අත්අඩංගුවට ගන්න මේ කවුද කුඩු ධර්ම කියන සහ මොකද්ද ඊළඟ පියවර ඌව ලංකාවට ගෙනීමේ කටයුතු තියෙනවද මොකක්ද ඒක දැනගන්නත් අවශ්‍යයි අපිට. ඔව් ඇත්තටම දැන් මේ පුද්ගලයා 2018 මැයි මාසෙදී ඔය ගල්කිස්ස අගුලාන ප්‍රදේශයේදී ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙච්ච ධනංජය සිල්වාගේ පියා ඝාතනයක් කිරීමේ සැලසුම කරපු පුද්ගලයා තමයි. දැන් මේ ඝාතනයෙන් පස්සේ මොහු ලංකාවෙන් පලා ගිහිල්ලා තිබුණා. මේකට අදාළ තවත් දිනෙක අත්අඩංගුවට ගත්තා. නමුත් මොහු තමයි මේ සැලසුම කළේ. ඒ වගේම පසුගිය මේ අවුරුද්දේ මැයි මාසෙත් 23 වෙනිදා මට මතක විදියට දිනය මේ අවුරුද්දේ මැයි මාසෙ රාවතාවත්ත ප්‍රදේශයේදී හෝටලයකට හෝටල් හිමියෙකුට වෙඩි තැබීමක් කරා කප්පමිල්ලලා දුන්නේ නැහැ කියලා මොහු මේ සිද්ධියත් එක්සත් අරාබි එමිරාජයේ ඉඳලා ඒ අවස්ථාවේම වට්ස්ඇප් ඔස්සේ බලාගෙන ඉඳලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මොහු අපරාධකරුවෙක් විවිධ අපරාධ රැසකට සම්බන්ධ තැනැත්තෙක්. මොහු සම්බන්ධයෙන් අපි රතු නිවේදනයක් ලබාගෙන තිබුණා අන්තර්ජාතික පොලිසිය හරහා. දැන් අපි ලංකාවේ උසාවියකින් වරෙන්තුවක් නිකුත් වුණාම ඒ වරෙන්තුව අපි ප්‍රංශයේ අපේ තියෙන ඉන්ටර්පෝල් ඒකකයේ මගින් ප්‍රංශයේ ලියොන් නුවර තියෙන අන්තර්ජාතික පොලිස් මූලස්ථානයට දැනුම් දෙනවා. ඒ දැනුම් දුන්නාම ඒකේ තියෙන කරුණු අධ්‍යයනය කරලා තීරණය කරනවා මෙයාට රතු නිවේදනයක් නිකුත් කරනවද නිල් නිවේදනයක් නිකුත් කරනවද කොහොමද කියලා. රතු නිවේදනයක් නිකුත් කරන්නේ විශේෂ අපරාධකරුවන්ට. ඒ අනුව ඒගොල්ලෝ සෑහීමකට පත් වෙලා රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. එම රතු නිවේදනයක් යම්කිසි සැකකරුවෙකුට නිකුත් වුණොත් ඒක මුළු ලෝකේ හැම රටකටම බෙදා හරිනවා ඒ පුද්ගලයා සම්බන්ධයෙන්. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම ඔහු ඉන්න එක්සත් අරාබි එමිරාජ්‍යයටත් මේක බෙදා හැරලා තිබුණා. ඒ අනුව එක්සත් අරාබි එමිරාජ්‍යයේ අබුඩාබි පොලිසිය මේ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ කියන්නේ සමාවෙන නියෝජ්‍ය පොලිස් ප්‍රතිමුණ, ඒ කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය මත්කුඩු සහ මේ පාතාලය මර්ධනය කිරීමට ගත්ත ක්‍රමවේද එක පියවරක් විදිහට තමයි ඉන්ටර්පෝල් එක අබුඩාබි පොලිසිය හරහා මේ අත්අඩංගුවට ගැනීම කරන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොලිසියම මෙහෙයුමෙන් තමයි එක පියවරක් විදිහට මේක හඳුන්වන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. විශේෂම ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා තමයි මේක ලබාගෙන තිබුණේ. දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලා මේක විතරක් නෙමෙයි අපි රතු නිවේදන ගණනාවක් ලබාගෙන තිනවා. දැන් අපි ගන්න හැම දෙයක්ම ඉන්ටර්පෝල් එක රෙඩ් නොටිස් නිකුත් කරන්නේ නැහැ. ඒක නිකුත් කරන්න සුවිශේෂ කරුණු දක්වන්න ඕනේ. ඉතින් පොලිසිය හැටියට අපි බොහොම කරුණු එකතු කරලා ඒ වගේ ආකාරයට තමයි මේ රෙඩ් නොටිසස් ලබා ගන්නෙ. මොකද රෙඩ් නොටිස් එකක් අනිවාර්යයෙන්ම වරදකරු වෙච්ච කෙනෙකුට නම් ඉන්ටර්පෝල් එක නිකුත් කරනවා. දැන් මොහු වරදකරුවෙක් නෙමෙයි සැකකරුවෙක්නේ. ඒ වගේ අවස්ථාවදී ප්‍රබල කරුණු ඉදිරිපත් කරන්න ඕනේ රෙඩ් නොටිස් එකක් නිකුත් කරන්න. නමුත් කෙසේ වෙතත් ඒක ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහු අත්අඩංගුවට ගත්තා. මොකද වෙන රටක පොලිසියකට හැකියාවක් නැහැ පුද්ගලයෙක් වෙන රටක කරපු වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ඒ රෙඩ් නොටිස් එක නැතුව. දැන් අපේ රටේ නම් තියෙනවා නීතියක්, ඒ රටේ කරපු වරද අපේ රටෙත් වරදක් වෙනවා නම් අපේ පොලිසියට අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. නමුත් සමහර රටවල එහෙම නීති නැහැ. ඉතින් කෙසේ වෙතත් රෙඩ් නොටිස් එකක් තියෙනවා නම් ඒ රටේ පොලිසිය විසින් අන්තර්ජාතික සම්මුති වලින් තියෙන බැඳීම් අනුව ඔහු අත්අඩංගුවට ගන්නවා. එහෙම තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඔහු මේ රටේ කරපු බොහෝ ඒ ප්‍රදේශේ කරපු බොහෝ මිනිමැරුම් සහ වෙනත් අපරාධ වලට සම්බන්ධ බවට තොරතුරු තියෙනවා. ඒවට කරුණු වාර්තා කරලා තිනවා. ඔහු අපි ලංකාවට ගෙනීමට දැන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් පවතී. අවසන් වශයෙන් අද දවසේ කොරෝනා තත්ත්වය දැනගන්න කැමති රටේ කිටියෙන්? ඔව්, දැන් මේ වෙනකොට ඔබ දන්නවා කොරෝනා අසාධ්‍ය රෝගීන් 24,500ක් පමණ වෙනවා. ඒ වගේම මරණ 122කට අසන සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. දැන් හුදෙකලා කරපු ප්‍රදේශ පොලිස් බල ප්‍රදේශ 13ක් තියෙනවා. ඒ වගේම තවත් ග්‍රාමසේකුවසම් කීපයක් අටලුගම
පැල්ලම්පිටිය මහනුවර අලවතුල ප්‍රදේශයේ මේ ආශ්‍රිත හුදකලා කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල සංචාර සීමාවන් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඊයේ දවස ඇතුළත 18 දිනක් අත්අඩංගුවට අරගෙන තියෙනවා මුහුණු ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවයේ තබා නොගත් අය. මුළු සංඛ්‍යාව ඔක්තෝබර් 30 ඉඳලා 952ක් වෙනවා අත්අඩංගුවට ගත්ත සංඛ්‍යාව. ඉතින් අපි හැම වෙලෙම කියන්නේ තවදුරටත් නිරෝධායන රීතිවලට ගරු කරලා කටයුතු කරන්න. හුදෙකලා ප්‍රදේශවල ඉන්න අය සංචාරණය තවදුරටත් සීමා කරන්න. අපි දන්නවා සතියක් හිටපු අය ඉන්නවා, දෙකක් හිටපු අය, සති තුනක් හතරක් විතර ඉන්න අයත් ඉන්නවා. දැන් කෙසේ වෙතත් ඔබේ ප්‍රදේශයෙන් අනුපොකුරු නිර්මාණය වුණේ නැත්නම් ඉතා ඉක්මනින් ඒ හුදෙකලා බව අයින් කරන්න පුළුවන්. ඒ එය ඔබාතේ තමයි තියෙන්නේ. ඔබ හොඳින් ඇසුරුනොත් අපිට ඉතා ඉක්මනින් හුදෙකලා බව ඉවත් කරන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණා නියෝජ්‍ය පොලිස්පතිතුමන් නීතිඥ අජිත් රෝහණ මැතිතුමන්. කතා බහ කරා කාරණා කිහිපයක් සම්බන්ධයෙන්, අද රටේ තත්ත්වය සම්බන්ධයෙන්. ධර්ම ඇල්ලුවා කොහොමද ධර්ම ඇල්ලුවේ බුද්ධික? මේ පින් මාළු වලේ කුසල්හාමි මාළු බානවා කියලා කිව්වාගේ දැන් ධර්මේ උනාට විකුණන්නේ කුඩු. එතකොට දැන් මතකයි විශේෂම මේ අවුරුද්දේ මුල් කාර්තුවේදී මාර්තු මාසේ විතර වගේ, මාර්තු හෝ මේ මාසේ හරියටම දින කියන්නත් පුළුවන්, අර මොටරෝ සොයිසාපුර හෝටලයකට පහර දීලා අවසානයේදී ටෙලිෆෝන් එකෙන් දුරකථනය හරහා තර්ජනය කරනවා, ගිහිල්ලා කියපන් ආරක්ෂක ලේකම්ට, ජනාධිපතිට, පොලිස්පතිට ඇවිල්ලා බලන්න කියලා, අපි මොකද කරන්න කියලා. මේ නිශ්ශබ්දව හිටියා නෙවෙයි. ඒකට ඒ කියන්නේ මේ පරීක්ෂණ කටයුතු, විමර්ශන කටයුතු සිදු කරලා අවසානයේදී ඉන්ටර්පෝල් එක හරහා මේ අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. ඒ කියන්නේ පහුගිය කාලේ අපි දැක්ක දේ තමයි විදේශගතව සිට පාතාලය සහ මත්කුඩු ජාවාරම් මෙහෙවනවා. එතකොට ඒ කියන්නේ විදේශගතව ඉඳමින් ඉන්නකොට ඔවුන් සුරක්ෂිතයි කියලා හිතන්නට ඇති. හැබැයි ශ්‍රී ලංකා පොලිසියට මේ ක්‍රෙඩිට් එක දෙන්න අපි පැකිලෙන්න ඕනේ නැහැ. මේ අත්අඩංගුවට ගැනීම සිදු කළාට 2018 මේ 24 වෙනිදා තමයි රංජන් සිල්වා ඝාතනය සිද්ධ කරලා තියෙන්නේ. 2018 19 යම් යම් දේවල් සිද්ධ වුණා. දිගටම කුඩු විකුණගෙන ගියා. එහෙම තමයි ආරංචි වෙන්නේ. ඔව්. ඊළඟට මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳව සඳහන් කරද්දී ආණ්ඩුව කියනවා මේ සිද්ධිය පිළිබඳ වගකීම අපි බාර ගන්නවා කියලා. උනේ නැහැ, දැක්කේ නැහැ, අපි දන්නේ නැහැ කියලා ඉන්නේ නැතුව ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකීම් බාර ගන්නවා කියලා අද මවුබිම් පුවත්පත වාර්තා කරනවා. මහර සිද්ධිය බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කරන මද්‍රව්‍ය ජාවාරමට අභියෝගයක් කියලා අමාත්‍ය ගෙහෙළිය රඹුකල්ල මහත්මයා කරන ප්‍රකාශය අද මවුබිම් පුවත්පත සඳහන් කරනවා. ආණ්ඩුව වගකීම සම්පූර්ණයෙන්ම මේ සිද්ධිය පිළිබඳ බාර ගන්නවා. සිදුවුනේ කුමක්දයි හරියට කියන්න තවම අපි දන්නේ නැහැ. ඒ ගැන විමර්ශනය කරනවා කියලා මාත්‍ය උදේගම්මන්පිල මහත්මයා සඳහන් කරනවා. මහර දුවල්ලබු රැඳවියන් 38 දිනකට කොවිඩ් කියලා අද පුවත්පත වාර්තා කරනවා. ඉන්දික හේවා විතරණ සරත් චානක බිමල් තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. අද පුවත්පතට මහර තුවල්ලැබූ රැඳවියන් 38 දෙනෙකුට කොවිඩ්, ගැටුමෙන් මියගිය රැඳවියන් ගණන 11 දක්වා ඉහළට තුවල්ලැබූ රැඳවියන් ගණන 101ක්, රැඳවියන් කලහකාරී ලෙස හැසිරීම නිසා PCR පරීක්ෂණ කිරීමට නොහැකි වෙයි. ඒ වගේම තමයි මියගිය රැඳවියන්ටත් PCR පරීක්ෂණ කියලා අද ඡායාරූපිකුත් එක පළ කරනවා. මහර තුවල්ලැබූ රැඳවියන් 38 දෙනෙකුට කොවිඩ්. මෞබිම 8 පිටුවට යනවා. මෞබිම 8 පිටුවේ වාර්තා කරන කාරණයක් තමයි ආර්ථික සමුළුව අමතමින්, ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය. ජාතික පොත්පත් බොහොමයක් වාර්තා කරනවා. නවමානයන් තුළින් ආර්ථික අභියෝගය ජයගත යුතුයි කියලායි සඳහන් කර සිටින්නේ. වසංගතය හමුවේ වුවත් අපනයන ආදායම යහපත් මට්ටමක තිබීම සතුටට කරුණක්. ආයෝජන ප්‍රවර්ධනයට ප්‍රාග්ධන වෙළඳපොළ දිරිගැන්වීමට සැලසුම් රැසක් තියෙනවා ක්‍රියාත්මක කිරීම සඳහා. ශක්තිමත් ආර්ථික පුනර්ජීවනයකට රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශයේම හවුල්කාරීත්වය අවශ්‍යයි. සහයෝගයෙන් වැඩ කිරීමෙන් අනාගතයේ පරිවර්තනීය වෙනසක් කළ හැකි. වැඩියෙන් වියදම් කරන සංචාරකයන් පළමුව රට විවෘත කිරීමේ සැලසුම තමයි තියෙන්නේ. ණය මත වන අපේ රඳා පැවැත්ම අවසන් විය යුතුයි. තවදුරටත් අපි ණය ගන්න ලෑස්ති නැහැ කියන කාරණාවක් තියෙනවා. මම හිතන බුද්ධික ඒ පුතත් හොයාගනීවි. ආර්ථික වර්ධනයට දේශීය ආයෝජන ධිරිමත් කරන්න ඕනේ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය අද මවුබිම් පුවත්පත උපුටා දක්වනවා. දිනමින පුවත්පතේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයකටම යන සූදානම් දේශීය කොවිඩ් ඔසුව වැඩි දියුණුවට රාජ්‍ය අනුග්‍රහය කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. COVID-19 වෛරසයට එරෙහිව දේශීය නිෂ්පාදනය කළ කොවිඩ් ඖෂධ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙලා තියෙනවා. කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකා ඊයේ හමු වූ අවස්ථාවේදී තමයි මේ පිළිබඳව කතා කරලා තියෙනවා. රාජ්‍යමන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා මේ පිළිබඳව සොයා බලන්න, කටයුතු තීරණය කරන්න කියලා කතා බහ කරලා තිනවා. දේශීය කොවිඩ් ඔසුව වැඩි දියුණු කරන්න රාජ්‍ය අනුග්‍රහය කියන යටතේ. ඔව්, ඒත් එක්කම දිනමින පුවත්පත වාර්තා කරන කාරණේ තමයි බුද්ධික ඊළඟට ඉදිරිපත් කරන සූදානම් වෙන්නේ කිසිම ව්‍යාපෘතියකට මින්පස්සේ ණය ගන්නේ නැහැ කියලා. ඔව්, කෙහෙළිය රමුකල්ල මහත්මයා තමයි ඇමතුමා තමයි මේ ප්‍රකාශ කරන්නේ. රජයේ තීරණය කරලා තිනවා කිසිම ව්‍යාපෘතියක් සඳහා ඉදිරිදී ණය ලබා ගන්නේ නැහැ කියන එකත්,
ඒවගේම තමයි ඉස්සරහට මේ වැඩකටතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ශක්තිතා වර්තාවල් කොහොමද ලබා ගන්න කියන කාරණාව සම්බන්ධයෙන් එතුමා ඊයේ දවසේදී ප්‍රකාශයට පත් කරලා තිනවා. ලංකාදීප පුවත්පතට යනවා බැටිකලව් කැම්පස් සිද්ධිය පිළිබඳව වාර්තා කරනවා ලංකාදීප පුවත්පත කාරණා කිහිපයක් මඩකලපු විශ්වවිද්‍යාලය ලංකා බැංකු මහවැලි නිලධාරීන් නීතියට පිටුපාලා ලංකා බැංකු මහවැලි නිලධාරීන් නීතියට පිටුපාලා නීති විරෝධීව නම් කළ කුඹුරු ඉඩමක් මේකට යොදාගෙන තියෙනවා හිස්බුල්ලා ලංකා බැංකුවේ ගිණුම් 14ක් අරඹලා ගිණුම් 4කට කෝටි 412ක් රට සල්ලි ලැබිලා නීතිමය පියවර ගන්න විකනකාධිපති නිර්දේශ කරන බව විකනකාධිපතිතුමන් නිර්දේශ කරන බව සඳහන් කරනවා ලංකාදීප පුවත්පත අක්කර 35ක මහවැලි ඉඩම නීති විරෝධීව නම් කළ කුඹුරු ඉඩමක් ඒක තව අක්කර 45ක් පස්සේ අනුමත කරගෙන ඊට පස්සේ තවත් 9ක් බලෙන් අල්ලගෙන හීරා පදනමේ වැඩවලට හිස්බුල්ලා മന്ത്രി ඇමතිදුර යොදාගෙන ප්‍රතික්ෂේප වූ ආයතන අයදුම්පත එවක නිපුණතා ඇමති අනුමත කරලා තිනවා හිස්බුල්ලා ලංකා බැංකුවේ ගිණුම් 14ක් අරබලා ගිණුම් 4කට කෝටි 412ක් රට සල්ලි ලැබිලා කියලා ලංකාදීප පුවත්පත විස්තර ඇතිව වාර්තා කර තිනවා බැටිකලෝ කැම්පස් නීති විරෝධී කියන සිරස්සලයි දින වෙන පුවත්පතේ තියෙනවා අවශ්‍ය වුණොත් පාර්ලිමේන්තුවේ ඉන්න සුදනම් බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි මේ ලෙස ප්‍රකාශ කරන්නේ සුභාෂිනි සේනානායක සහ මහින්ද අලුත්ගෙදරයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ අවශ්‍ය වුණොත් තමන් පාර්ලිමේන්තුවට පැමිණෙන්න සුදනම් බැසිල් රාජපක්ෂ මහතා පුංචි බරෙල්ල අංක 101 වජිරඥාම බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති ආගමික වතාවත්වලින් පසුව මාධ්‍යත්ව කියා සිටියා පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා දැනට තමන්ට අදහසක් නැති බව කී ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවහොත් පැමිණෙන බවද වැඩි වශයෙන් කියා සිටියා මේ වනතෙක් මන්ත්‍රීවරුන් තමන්ගේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර නොඇති බවත් කියා සිටියා ඒ වගේම තමයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරාධනා කරොත් තමන් එන බව තීරණය කරන එක තමන්ගේ පෞද්ගලික තීරණයක් පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කරපු වෙලාවේ එතුමා කියලා තියෙනවා ජනතාව සහ මන්ත්‍රීවරු විසින් තමන්ගේ මේ අවශ්‍යතාවය ඉදිරිපත් කර තියෙන සහ පුරවැසිභාවය ලිහිල් කරලා එන්න පුළුවන් වාතාවරණය හදලා තියෙනවා කියන එකත් සඳහන් කරලා තියෙනවා අවශ්‍ය වුණොත් පාර්ලිමේන්තුවට එන්න සූදානම් කියන මාතෘකාව යටතේ. ඔව් බුද්ධික යතරේ වාගණි මේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට කොහොමද කැබිනට් රැස්වීම පැවැත්වුණේ කියන එක පිළිබඳ චාරූප තියෙනවා. අද අරුණ පුවත්පත් කැබිනට් තීරණ එක ගොනුවක සඳහන් කරනවා මහර සිද්ධියේ සම්පූර්ණ බගකීම රජයේ බාර කරනවා සමමාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුකැල්ල අමාත්‍යවරයා කියයි කියලා නයන තරංග ගමගේ කියනවා සුදර්ශනේ ප්‍රනාන්දුපුලේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තියෙන අයෙක් ඒක නිසා මේක මේ තනතුර ගලවලා එහෙම නැත්නම් මේ දඬුවමක් දුන්නා නෙවෙයි කියලා ඒ අතර මේ ජාතික පුවත්පතක තිබුණා බුද්ධික මේ අද ඇමති හෙට නොමැති කියලා. එතකොට දැන් හැබැයි ඇමතිකමේ ඉන්නකොට කැබිනට් පත්‍රිකාවක් දාලා බන්ධනාගාර නිලධාරීන්ට කෝටි 80ක දීමනාවක් දෙන්න කටයුතු කළා කියලා ඉෂා රත්නකාර වාර්තා කරනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුපට සාපේක්ෂව 140ක දීමනාවක් ලබා දීම සඳහා රුපියල් කෝටි 80කට අධික ප්‍රතිපාදන වෙන් කිරීමට රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ මහත්මිය විසින් අධිකරණ ඇමති අලි චබ්රි මහතා මගින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ කොහොම හරි ඒවෙදිත් කළා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ තොරතුරු සම්බන්ධයෙන් වාර්තා කරන්න සූදානම් ලංකාදීප පුවත්පතෙන් මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ රැකියා වෙළඳපොළ සමග සම්බන්ධ වන විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ කරනවා කියලා අමාත්‍ය ජී.එල්. පීරිස් මහත්මයා ප්‍රකාශ කරලා තිනවා. ඊයේ දවසේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් තමයි කතාබහට ලක් වුණේ. ඒ වගේම තමයි සහතික දෙස බලමින් හූල්ලුණු වෙනුවට දරුවන්ට ලෝකේ දිනන්න ක්‍රමයක් හදලා දිය යුතුයි කියලා ඉරාන් වික්‍රමරත්න මහත්මයා කියනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි මව්බසෙන් ඉගෙනීම සුදුසුයි ප්‍රාථමික පන්තිවල සිට කළ යුතුයි වෛද්‍ය රමේක්ෂ පතිරණ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා අධ්‍යාපනයේ 3.1% බීම ගැන කනගාටුවට පළ කරනවා කියලා පාටලි චම්පක රණවක හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඒ පුවත්පතේම තමයි තියෙන්නේ මේ ඊයේ ඇමති අද නැමැති කියලා. ඔව් ඊළඟට මේ සාමාන්‍යයෙන් අපිට හුරු වචනේ තමයි සේනා දලඹුවා කියන වචනය. හැබැයි දලඹු සේනා කියන එක අලුත් වචනයක්. LPL පුවත් දිනමින පුවත්පතෙන් බුද්ධික හොයාගන්න අතරතුරේදී අරුණ පුවත්පත වාර්තා කරනවා රත්මලාන ගුවන්තොටුපළ ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් ඔස්සේ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ඇමති ප්‍රසන්න රන්තුංග කරන ප්‍රකාශය අනුව රත්මලාන කලාපීය ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් විදිහට ගුවන් පුහුණු පාසලක් ආරම්භ කිරීමේ අපේක්ෂාවක් තියෙනවා. රත්මලාන ගුවන්තොටුපළ තුළ හඳුනාගත් ඉහළ ආදායම් ලබන පුද්ගලයන් ඉලක්ක කරගෙන පෞද්ගලික ගුවන් යානා ශ්‍රී ලංකාවට ගෙනවා ගැනීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතයි. එවැගේම එවැනි පෞද්ගලික ගුවන් යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරුම් වැනි අවශ්‍යතා ඉටු කිරීමට මේ ගුවන්තොටුපළ යොදාගත හැකි. ඉන්දියාව සහ මාලදීවන කේන්ද්ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස රත්මලාන ගුවන්තොටුපළ දියුණු කිරීමට නියමිත බව අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහත්මයා සඳහන් කර සිටිනවා. දැනට දින දෙකකට කලින් පැවතුණා කැබිනට් මණ්ඩලයේ රැස්වීම එය පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණය හරහා.
ලංකාවේ පළවෙනි වතාවටයි කැබිනට් මණ්ඩලයේ රැස්වීමක් මෙලෙස පැවැත්වෙන්නේ. ඒ ඡායාරූපයත් එක්ක දිනවන පුවත්පතේ පළ කරලා තිනවා අග්‍රාමාත්‍යවරු කොහොමද මේකට සම්බන්ධ වුනේ කියලා. ඒ පිළිබඳව ටිකක් ආඩම්බරෙන් අපි කතා කරනවා. හැමෝගෙම කාලය ඉතුරුයි, මුදල් ඉතුරුයි. මේ කැබිනට් මණ්ඩලයේ සම්බන්ධ වුණත් පාර්ලිමේන්තුව එක තුනක් තියෙන්නේ මුදල් වියදම් වෙන කාරණාවක්. හැබැයි ඊට අමතරව රටේ තොරතුරු සම්බන්ධයෙන් කතා බහ කරනකොට රටේ පාලනය සම්බන්ධයෙන් කතා කරාම අනිවාර්යයෙන්ම වැදගත් වන අවස්ථාවක් මේක. ඊයේ දවසේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි වරට පෙරේද දවසේදී පළවෙනි වරට කැබිනට් මණ්ඩල රැස්වීම විදිහට ක්ෂණෝසේ පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ ඉඳලා සහභාගී වුණා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සහ අනිකුත් ඇමතිවරු වීඩියෝ සාක්ෂිණෝස්සේ සහභාගී වෙච්ච කාරණාව තමයි සඳහන් කරන්නේ. අපි LPL පොතක් ගාලා කියලා ඉන්නේ කාටුන් තියෙනවා. කාටුන් නිවෙන්නත් ඉඳලා තියෙනවා. ප්‍රීමියර් ලීග් LPL තරඟාවලිය 2020 තරඟාවලිය ගැන අද පුවත්පත කියනවා තිසරගේ තුන් ඉරියව් දක්ෂතා ස්ටැලියන් ස්පිලට ජය ගෙනේ කියලා. ඒ අද පුවත්පත ක්‍රීඩා පිටුවේ වාර්තා කරන හැටි. අද තවත් උණුසුම් තරඟයක් තියෙනවා. අපි සූදානම් මේ පිළිබඳවත් හෙට දවසේදී වාර්තා කරන්න. සහ වසන්තම් ටීවී ඔස්සේ නරඹන්න පුළුවන් කියන නිතර මතක් කරනවා. හරි. කාටුන් වල තියෙන දේවල් සමාලාවට ලංකාව මොකද වෙලා තියෙන්නේ කියලා එවේ. එතන මහවැලි ගඟ. අපි ආරම්භ කරමු ආගේ. හරි. හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුන් ඉන්නේ ආරම්භ කරනවා. ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට විදේශ ණය ගැනීම නතර කරන්න තීරණය කළානේ. එතකොට ණය ගෙවන ව්‍යාපෘතියට ණය ගන්නේ කොහෙන්ද සර්? අරුණපත්පතේ කාටුන්ට යන සුදනම් හසන්ත විජේනායක තමයි මේ කාටුන් හදන්නේ. මට නම් එකපාරටම මේක තේරුන්නේ නැහැ. සුදර්ශනේ පරන්දුපුල්ලේ මැතින ඉන්නවා කියලා තේරෙනවා. ඒ කියන්නේ කොවිඩ් විෂය බාර දීලා තියෙනවා කියලානේ. ඒ කියන්නේ ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලනේ බාර දීලා තියෙනවානේ. එතකොට ඔන්න බස්නාහිර තියෙනවා කොවිඩ් පැතිරිලා තියෙනවා. සුලිකුණාටුව ගැනද දැන් නැහැ කියලා. මහවැලි ගඟක් තියෙනවා. එතකොට එහා පැත්තේ ඉන්නේ දොස්තර එලියන්ත වෛද්‍ය තියෙනවා මුට්ටිය තියාගෙන ඉන්නවා. ඇමතිනියට දෙයිද නැද්ද මුට්ටිය දාලා බලයිද නැද්ද? දැන් තේරෙන්නේ නැහැ මට. අරුණපුවත්පතේ පිංචි ළමයාගේ කවි වලට යන සුදානම්. අරුණපුවත්පතේ මේ වාර්තා කරන්නේ විල්පත්තුවේ වන වෙනසූ නඩුව ඇසූ විනිසුරුතුමා විනිස ආදී අස් ඌයේ. විනිසුරුතුමා විනිස නොදී අසි ඌයේ. කිමදයි සොයා හිරි හැටි විමසූයේ නම් යහපාලනයේ තරම දැනගන්නට තිබුණා. රිෂාඩ්ට දුන් දඩුවම තුන හිල් සොයන මෑත දොඩවමින් අධිකරණය පිරිහෙළන තැන්වල මුල් සොයාගෙන යන කෙනෙකු හට යහපාලන පසට විහිදෙනු දකිනු හැකි. දැන් සුපිරි තරුවක් බවට පත්වමින් යනවා ටිකෙන් ටික මහාචාර්ය ජී.එල්.පී. දිස්සැමතුතුමා. දාස නිර්මාණය කරනවා ලංකාදීප පුවත්පතට. බන්දු ලැමතුතුමා යනවා මල්ල අරගෙන. දාස හද්දී යන්නේ කොහෙද කියලා මල්ලි පොල් කියලා බන්දු ලැමතුතුමා කියනවා. ඊට පිටිපස්සෙන් යනවා ජී.එල්. ලැමතුතුමා මගෙත්. ඒකෙත් මල්ලි පොල්. පංකජ රවින්දගේ සරදම් කාටුන්ට යන සුදනම ලංකාදීප පුවත්පතේ පංකජ රවින්දගේ සරදම්. ජේ.ආර්.ගේ නිවස කෞතුකාගාරයක් කරනවලු. අපි ඒ කාලේ හිතුවේ සර්ලා ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව කෞතුකාගාරයට දායි කියලා. රංචගොඩ ළමයාගේ කවි දෙක. කොටිත්‍රස්සවාදීන් මෙරටින් තුරන් කර සාමය රැගෙන එන්නට වෙසසින් කැප වූ සෙන්පතියෙකුට මහජන ආරක්ෂාව භාරවීම ගැන සතුටුයි මහජනයා. කුඩු ජාවාරමුන් පාතාලයන් වෙත නිර්භීත එතුමාතුන් පණිවිඩය රටම ඊට කැමති දෑතම උස්සා ඒවා ඒ ලෙසම වෙයයි සිතාගෙන. දාස හපුවලනගේ සුවාරිස්. සුවාරිස්ට ජනාධිපතිතුමා හම්බෙලා ජනාධිපතිතුමා කියනවා සුවාරිස්ට අපි කැබිනට් රැස්වීමක් ඔන්ලයින් ක්‍රමයට තිබ්බා සුවාරිස්. සන්තෝෂයි සර්. අපේ ළමයි වගේ ඇමතිවරුත් හිටියේ ගස් උඩ වතුර ටැංකි උඩද? මෙන්න මං කිව්වනේ සුපිරි තරුව තමයි ඊළඟ සුපිරි තරුව තමයි මහාචාර්ය ජී.එල්. පිරිසමතුමා. ඒ දණ්ඩක් වෙලා ඉන්නවා කොරෝනාවට උඩින් පාසලට යන්න දරුවන්ට. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝප උවත් රජමැතිතුන් ගත නොහෙනා දිවයින කියන විදියට උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. දිවයින පුවත්පතේ උදය විමල සිරී මේ කාටුනේ අඳින්නේ ඒ දණ්ඩක් වෙලා යන්න ලෑසි. ඒ දණ්ඩත් කඩාගෙන පොඩි එකත් කොවිඩ් වලට වැටේද කියන එක තමයි විමල සිරී ප්‍රශ්න කරන්නේ. මං අද දැන් ඔබට බලන්න පුළුවන්නේ කාටුනේ ජීපිරිස් අමාත්‍යවරයා ඉන්නේ. මෞබින් පුවත්පතේ කාටුනේෙන් වැඩසටහන අවසන් කරන සූදානම් වෙනවා. පුවතක් කියලා තියෙනවා මෞබින් පුවත්පතේ MD වීරත්නේ කාටුනේ. වෛරස් දෙකක් බය හදුවනවා. ලොකු වෛරසයක් පිටිපස්සෙන් එනවා. මොකද්ද මේ වෛරසය කියලා ඔබට තේරෙනවා ඇති. දුවපන් වෛරස් එකක් කියලා තමයි එය මාතෘකාවට අරගෙන තියෙන්නේ. දුවපන් වෛරස් අනන්තවත් තියෙනවා. මෙහෙමයි කතා කරන්න වෙන්නේ අපිට. පරිස්සම් වෙන්න ඕන.
කොරෝනා වෛරසයෙන් පරිස්සම් වෙන්න ඔබ මම කරන්න ඕන දේවල් මොනවද අපි හැමදාම වැඩසටහන අන්තිමේදී කියනවා මුඛ ආවරණ පළඳගෙන ඉන්නවනේ මීටර් දෙකක් දුරින් ඉන්නවනේ ඒ වගේම තමයි සංචරණය පුළුවන් තරම් සීමා කරන්න නිතර අත් සෝදන්න දේශීය ක්‍රමවේද අනුගමනය කරන දේවලුත් අමතක කරන්න එපා දුම්හත් යල්ලනවා කියනවා වාෂ්ප යල්ලනවා කියනවා උණු වතුර බොනවා කියනවා මේ දේවල් ඔක්කොම කරොත් ඔබට හැකියාව ලැබෙවි සතුටින් ජීවත් වෙන්න අපි අද දවසට ඔබෙන් සමු ගන්නවා හෙට උදෙත් පත්‍රමේන්තුවෙන් හමු වෙමු බලාපොරොත්තු වෙන්න දිනුෂි කුඩාගොඩගේ සමග මම බුද්ධකේ ක්‍රමාත්‍ර ගිහිල්ලා යනවා